අයිබෝවන්, අද අපි වෙනස් රසකට අලෝතක් හදමු. බලන්නකෝ අපි කොහොමද හදන්නේ කියලා. මම අද මේ පේන දීසින් එකක ප්‍රමාණයකට තමයි අලකරිය හදාගන්නේ. ඉතින් මම ඒ ප්‍රමාණයට අල අරගෙන තියෙනවා. මම කැමති මේ විදිහට හදනකොට අල කෑලි දිග අතර කපලා තියෙනවා. සිහින්ව කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් අරන් තියෙනවා. අල හොත් එකට බීලුණු වැඩි වෙන තරමට රසයි. කුරුඳු පොතු කෑල්ලක්, වැදගත් උළුහාල්, ඔන්න උළුහාලුත් වැදලා ගන්නව නම් හොතේ රස වැඩි. කරමිචෛතකුත් එකතු කරනවා. උම්බලකඩ තේ හැඳි එකයි. මේ එකතු කරන්නේ ගොරක පේස්ට්. ගොරක කෑලි දෙකක් වගේ එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අද මට ගොරක කෑලි නැති හින්දා තමයි මම ගොරක පේස්ට් එකතු කරේ. ගොරක වලින් හොද්දට අමුතුම රසක් එනවා. ලුණු තේ හැඳක් එකතු කරනවා. තුන පාකුඩු තේ හැඳි භාගයයි. ගම්මිරිසු ටිකක් එකතු කරනවා. කහ කුඩු සල්පයක් දාගන්නවා. රම්පෙ කෑල්ලකුත් දැම්මා. හීනියට කපාගත්ත ඔම්බිටිස් කරන් දෙකයි. දැන් අලි තැම්බෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ටික වෙලාවක් උයා ගන්නවා. මේ වැඩි ගින්දරේ විනාඩි 8ක් විතර උයාගත්තට පස්සේ හොඳ සුවඳකුත් එනවා. අල කැලි ටිකක් තැම්බිලා මන් දැන් මිටි කිරි කෝප්ප එකක් එකතු කරනවා. මිටි කිරි එකතු කරාට පස්සේ ගින්දර පොඩ්ඩක් වැඩි කරනවා. කිරි ටික පැහැන ගත්තට පස්සේ එක දිගටම හැඳි ගන්න ඕනේ. තව කහ ටිකක් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. ඕගොල්ලෝ පොල් කිරි එකතු කරනකොට පොල් කිරි එකටම කහ ටිකක් එකතු කරොත් අපේ අලකරයකට ලස්සන වර්ණයක් ගන්න පුළුවන්. දැන් හොද හොඳටම පැහැනවා. දැන් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා එක දිගටම හැඳි ගන්න පටන් ගන්න ඕනේ. මතක තියාගන්න අල හොද ලිපෙන් බෑවට පස්සේ ටික වෙලාවක් යනකම් හැඳි ගන්න ඕනේ. එහෙම නැත්තම් කිරිකැට ගහනවා. මේ වෙලාවේ හොතේ රස බලලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. අල කෑලි වලට නම් හොඳට ලුණු තියෙනවා, මොකද අපි කලින් ලුණු දැම්මනේ. දැන් මේ එකතු කරන්නේ බදලා කුඩු කරගත්ත අබ. තේ හැඳි කාලක් විතර එකතු කරනවා. පුංචි පුංචි වෙනස්කම් ටික කරලා පහසුවෙන්ම හදාගත්ත මේ අල කරේක හරිම රසයි. ඉතින් මේකත් එක්ක තව ගොඩක් කරේස අවශ්‍ය වෙන්නේ නැහැ. මම අද හදාගත්තේ එළවලු මිශ්‍ර ස්ක්‍රැම්බල් එක් එකක්. ඒ දෙක හොඳට මැච් වෙනවා. උගලත් හදලා රස බලන්නකෝ.